පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියේදී පිළිස්සීමට ලක්වේ ජීවිතක්ෂයට පත්තු ඉෂාල්නී ජූඩ් දැරිය සම්බන්ධයෙන් ඌ නඩු විභාගය අද දින කැඳවනු ලබනවා. පසුගිය මාස 26 වනදා නඩුව කැඳව අවස්ථාවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, ඇගේ සහෝදරයා සහ ඇගේ පියා මෙන්ම දැරිය ගෙනවිත් බහර දුන් තැරවකරු යන පුද්ගලයන් සිවුදෙනා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබුණා. පසුගියදා ඉෂාල්නී දැරියගේ දේහය ගොඩගැන්ව අතර දේහය සම්බන්ධයෙන් දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී පැවැත්තුණා. යනුව දෙවන මරණ පරීක්ෂණ වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවටද තොරතුරු වාර්තා වනවා. එමෙන්ම ඉෂාල්නී දැරිය විසින් ලියන ලද බවට පොලිසිය විසින් සැක කරන ලද යම් සටහනක් පසුගියදා ඉෂාල්නී දැරිය රැඳී සිටි බව කියන කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි අදාල නිවසේ කාමරය තුල තිබී සොයා ගනු ලැබුවා. මේ වන විටත් ඉෂාල්නී දැරියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශ 50කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තව දුරටත් ක්‍රියාත්මකව පවතිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.